කාරයකට ටර්බෝ සවුන්ඩ් එකක් ගන්න ඕනද? ඔයාට පුළුවන් මේ විදිහට අඩු මුදලකින් ටර්බෝ සවුන්ඩ් විසිරියක් ගන්න. අපි මේක අන්බොක්ස් කරලා ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ටර්බෝ සවුන්ඩ් විසිරිය එක. මෙතනින් හුලං ගියාට පස්සේ තමයි මේක සත්‍ය අපිට හුඟක් බලා ගන්න පුළුවන්. මේකේ විසිල් එකක් තියෙන මම ඔයාලට එක පෙන්වන්න. මේ තමයි ඒ විසිල් එක. ඇත්තටම කිව්වොත් මේ විසිල් එකට හුලං ගියාම තමයි සයිලන්සර් එක. හුලං ගියාම තමයි මේ විදිහට අපිට සත් එන්නේ. මේකේ විසිරෙන පුළුවන් නිසා ඒකටම ඕඩර් එකටම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහ නට්ටියකුයි අඬුකුයි. අපි මේක හයි කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ විදිහට හයි කරාම පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඔයාගේ කායකර මේක සෙට් කරන්න පුළුවන්. මොකද විසිල් එක විසිවෙන්නේ නැතුව මේක රඳව ගන්න නිසා. මම දෙකක් ඕඩර් කරා. මොකද මගේ කායකේ සයිලන්සර් බට දෙකක් තියෙන නිසා. අපි මේකේ පේපර් වර්ක් එක පොඩ්ඩක් බැලුවොත් ඔයාට මේ විදිහ තමයි එක තියෙන්නේ සෙට් කරන ඕන විදිය. මම මේකේ තෝරාගත්තේ ස්මෝල් සයිස් එක ස්මෝල්. ඒ මගේ කැපැසිටි එක 1500 cc නිසා. මොකද මගේ ඉන්ජින් කැපැසිටි එක 1500 cc නිසා. ඔයාට මේකේ උනා මීඩියම්, ලාර්ජ්, එක්ස්ට්‍රා ලාර්ජ් තෝරා ගන්න පුළුවන්. අපි වැඩි කතා බහ නැතුවම ගිහිල්ලා බලමු. ඔයාට දැක්ක යන්තිලා මේකේ කර්ව් හැඩේ සයිලන්ස් බට වලට මේක පාවිච්චි කරන්න එපා කියලා තමයි පේපර් වර්ක් එකේ තියෙන්නේ. ඉතින් අපි කාරකට ගිහිල්ලා බලමු මේක කොහොමද සෙට් කරන්නේ කියලා. මම මේක සෙට් කරන හදන්නේ මේ ඇනේ අපිට ඕනේ නැහැ. මොකද මම සයිලන්සර් බටේ හීල් කරන නිසා. ඔයා හීල් කරනවා නම් ඔයාට පුළුවන් මේ ඇනේ යටින් දාලා හොඳටම ෆික්ස් කරගන්න. අපි මේ ඇනේ අයින් කරගමු. පාඩ පුළුවන් මේක උඩ අතට අනිත් පැත්තට ඕන පැත්තට සෙට් කරන මම ඔකට පේන්න ඕන නිසා තමයි මම මේක යට අතට ෆික්ස් කරගන්නවා. සයිලන්සරට ෆික්ස් කරාට පස්සේ ඔයාලට මේ විදිහ තමයි අපේ ටර්බෝ සවුන්ඩ් විසිල් එක පේන්නේ. අපි බලමු මේකේ සත්‍ය මොන වගේද කියලා. හරිදී හරියට දැනගන්න.